අයිබෝවන් සුබදැසනක් ප්‍රාර්ථනා කරනවා වනිතාවරුණත් එක්ක එකතු වෙන ඔබ සියලුම දෙනාට. සතියන්තයේ සෙනසුරාදා වනිතාවරණ තමයි අපි මේ විදියට ආරම්භ කරන්නේ. සාමාන්‍යයෙන් වර්තමානයේ වෙනකොට කාන්තාව කියලා කියන්නේ හැම ශේෂ්ත්‍රයක්ම නියෝජනය කරන පිරිසක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඔබ දන්නවා ඒ අනුව නීති ශේෂ්ත්‍රය කියලා කියන්නේත් අපේ කාන්තාවන් බොහෝ පිරිසක් නියෝජනය කරන ශේෂ්ත්‍රයක්. සාමාන්‍යයෙන් කියනවනේ කාන්තාවකට මේ උපතින් උරුමවල දෙයක් තමයි මේ තර්ක කිරීමේ හැකියාව කියලා. ඉතින් ඒ අනුව අපේ කාන්තාවන් බොහොමයක් නීති ශේෂ්ත්‍රයට යොමු වෙලා තියෙනවා. ඉතින් අද අපේ වනිතාවරණ මැදිරියට අපි කැඳවාගෙන ආව ශ්‍රී ලංකා කාන්තා නීතිඥ සංගමේ දෙදෙනෙකුව, කියන්නේ සභාපති සහ හිටපු සභාපති නීතිඥවරුන් දෙදෙනව තමයි අපි කැඳවාගෙන ආවේ. ශ්‍රී ලංකා කාන්තා නීතිඥ සංගමේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ සන්ධ්‍යා තල්දුව මහත්මිය අපිත් එක්ක එකතු වෙනවා. ඒත් එක්කම තමයි හිටපු සභාපතිනිය ජ්‍යෙෂ්ඨ නීතිඥ බර්නි අල්විස් මහත්මිය අපිත් එක්ක එකතු වෙනවා. අයිබෝවන් කියලා පිළිගන්නවා ඔබ දෙපළව. ඔව්, අද අපි මේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරු දෙපළ වනිතාවරණ මැදිරියට කැඳවාගෙන ආවේ කාන්තා ඔබ සම්බන්ධයෙන් ඔබට වැදගත් වන කරුණු කාරණා කිහිපයක් කතා කරන්නට සහ ශ්‍රී ලංකා කාන්තා නීතිඥ සංගමේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරන්නට. ශ්‍රී ලංකා කාන්තා නීතිඥ සංගමේ 55 වෙනි සංවත්සරය මේ ඉදිරියේදී පැවැත්වෙනවා. එහෙම නේද සභාපති නීතිඥ මහත්මිය? අපි ඒ ගැන කතා කරමු. පළමින් මම දෙරණ මාධ්‍යාරයට ස්තුතිවන්ත වෙනවා. 55 වෙනි සංවත්සරයේ සම්මේලනයේ අවස්ථාවේදී අපිට මේ අවස්ථාව ලබා දීම ගැන අපේ ශ්‍රී ලංකා කාන්තා නීතිඥ සංගමයේ අවුරුදු 55ක් පුරා බොහොම දුෂ්කරතා රැසක් මැද්දේ අපි ඉස්සරහට ඇවිල්ලා ඉතාමත්ම අභිමානවත් විදිහට 55 වෙනි සංවත්සරය සමරන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒක හෙට දිනේදී උදේ 9:00 තමයි ආරම්භ වෙන්නේ. වෝටර්සිජ් හෝටලේදී තමයි කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී මම විශේෂයෙන්ම කියන්න ඕනේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි අධිකරණ ඇමති තනතුරට කාන්තාවක් පත්ුනේ. ඉතින් ඒකේ තියෙන තවස් විශේෂී තත්ත්වය තමයි ඒ කාන්තාව නීතිඥවරියක් වීම. ඉතින් ඒක නිසා මේ 55 වෙනි අවුරුද්ද සමරන අවස්ථාවේදී ඒ ප්‍රධාන ආරාධිත අමුත්තාගේ තියෙන සුවිශේෂී තත්ත්වය ඇය නීතිඥවරියක් වීම නිසා තවත් සුවිශේෂී විදිහට අපිට දැනෙනවා. ඉතින් ඒ හැඟීමත් එක්ක තමයි මම කියන්නේ අපි අභිමානවත් මේක සමරනවායි කියලා. ඉතින් අවුරුදු 55ක කාලයක් පුරා මම මුලිනුත් සඳහන් කරා වගේ අපි අපේ නීතිඥ ප්‍රජාවට, සමාජයට අන්තිමටම අපි ගිය මාසේ නොවැම්බර් මාසේ 25 අපි හොඳ ව්‍යාපෘතියක් කළා බන්ධනාගාරය ඇතුළේ ඉන්න කාන්තාවන්ට. ඉතින් මම මේක ඉතාම කෙටියෙන් කිව්වේ අපේ ප්‍රජාව වෙනුවෙන්, අපේ සුභ සිද්ධිය වෙනුවෙන් ආරම්භ කරලා අපි සමාජයට ගිහිල්ලා දැන් බන්ධනාගාරය ඇතුළටත් අපි ගිහින් තියෙනවා. ඉතින් ඒ නිසා කියන්න ඕනේ අපේ අපි වෙනුවෙන් සහ සමාජය වෙනුවෙන් යමක් ඌමනාවෙන් හැඟීමෙන් අවංකව කරලා ඒ සතුට බෙදා හදාගන්න උච්චතම 55 වෙනි අවුරුද්ද තමයි හෙට දිනේදී සමරන්නේ. ඔව්, එතකොට ඒ අභිමානයෙන් සමරන මොහොතේ හිටපු සභාපතිනියගෙන් අහන්න කැමති මේ 55 වෙනි අවුරුද්ද තමයි සමරන්නේ. එතකොට මේ ආපු ගමන් මඟ ගැන අපි පොඩ්ඩක් පැහැදිලි කරමු. කාන්තා නීතිඥ සංගමය ඇත්ත වශයෙන්ම ආඩම්බරයි කියන්න, කාන්තාවන් හැටියට වසර 55ක් අමතක කළ නොහැකි සේවයක් මේ රටට කරපු නීතිඥ සංගමයක්. මේ කාන්තා නීතිඥ සංගමේ පටන් ගත්තේ කාන්තාවට මේ සමාජයේ කිසිම පිළිගැනීමක් හෝ යම් කිසි ඉදිරියට ඇවිල්ලා ස්වාධීනව කටයුතු කරලා නැගී සිටීම බැරි කාලෙක. දැන් අද වෙනකොට ලංකාවේ මේ අපි ආපු ගමනත් එක්ක අපි දකිනවා මුළු රටක් ගත්තොත් වැඩිම වෘත්තිකයන්ගේ ගණන ඉන්නේ කාන්තාවන් කියලා. පුරුෂයන් අභිභවා කාන්තාවන් මේ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. හේතුව සෑම ගැහැණු දරුවෙක්ම ඉගෙනීමට පුදුම ආසාවක් දක්වනවා. ඒ පුඩා කාලේ ඉඳලා දෙමව්පියන්ගේ උදව් මත ඇවිල්ලා නීතිඥ වෘත්තිය, වෛද්‍ය වෘත්තිය, සාතු සේවිකාවන්, ගුරුවරුන්, එතකොට මේ සමාජයේ ඉන්න භාගයක් වෘත්තික වේදීන්ගේ 50%කට වැඩි ප්‍රමාණයක් කාන්තාවෝ ඉන්නවා කියන එක මම පැහැදිලිවම ප්‍රකාශ කරන්න ආඩම්බරයෙන් කියන්න කැමතියි. මේ
මේ තත්ත්වයේ යටතේ අපිට යුතුකමක් තියෙනවා කාන්තා නීතිඥවරු හැටියට අපේ අභිමානය අනුව මේ දැනට වෘත්තිවේදී නොවන කාන්තාවට මම හරි ආසයි දැනගන්න මොකද වනිතා වරුණ වැඩසටහනේ අපි අද ඉන්නේ වනිතාව හැටියට අපි මේ වනිතා වන්ට කාන්තා නීතිඥ සංගමේ මොනවද කරේ කියන්නේ මගේ කාලය වෙනකොට මම 23 වෙනි සභාපති මේ 24 වෙනි සභාපති සන්ධ්‍ය තල්ලුදෝ මහත්මිය අපි මේ වගකීම බාරගත්තේ විශාල කැපවීමකින් දැන් මේ මහත්මයාත් කැපවීමෙන් දිවාරා නැතුව ඒක අපිට උරුම වෙච්ච දෙයක් හැටියට මේ අවශ්‍ය වැඩ ටික කාන්තාව වෙනුවෙන් කරගන්නවා කෙටියෙන් කිව්වොත් නීතිඥවරයන්ගේ වෘත්තීය ආචාර ධර්ම සම්බන්ධව නීතිඥවරියක් ව්‍යායසක නැතුව සමාජයේ යහපතට රැකියාවක් කරන්න නැගී සිටින්නේ කොහොමද කියන එක පිළිබඳ අපි පුහුණුවක් දෙනවා. දෙවනුව අපි සමාජ සත්කාර ගණනාවක් කරලා තියෙනවා. ගම් වතුරු ආධාරවලට අපි ගිහිල්ලා ආධාර බෙදලා තියෙනවා. මේ පසුගිය කාලයේ ලොකු ගම් වතුරු අවස්ථාවේ මේ මහත්මියගේ ස්වාමි පුරුෂයා වන පොලිසිය උසස් නිලධාරියෙක් ඔහුගේ උදව් ඇතිව මේ මගේ සභාපතිනියගේ දුව විශාකයන් කෙනෙක් ඉස්කෝලේ ළමයින්ගේ බිෂොපියන් කෙනෙක් එයාගේ උදව් ඇතිව අපි සේරම බස් ලෝඩ් එකක් ලෝරියක බඩු අරගෙන ගිහිල්ලා ඉස්කෝලයක් සම්පූර්ණයෙන් සුද්ධ කරලා පොලිසිය කීප දෙනෙක් 20 දෙනෙක්ගේ පවුල් අනාථ වෙච්ච අයට උදව් කරලා ඩ්‍රයි රේෂන්ස් අර වියලි ආහාර ද්‍රව්‍ය බෙදලා මුළු දවසක් එතන ගත කරලා කෑම ආහාර දීලා ඒ වගේ ප්‍රොජෙක්ට්ස් සමාජ සත්කාර කීපයක් කරලා තියෙනවා. ඉතින් දැන් නීතිඥ වරියන්ටම නෙමෙයි ඒ ඇරෙන්න අපි විශාල සේවයක් බලාපොරොත්තු වෙනවා. අපි දැනට සම්බන්ධ වෙලා තියෙනවා නීති ආධාර සේවයේ නිලධාරීන් සමග. දැන් මාතර මහේස්ත්‍රාත්තුමිය නියෝගයක් දීලා තියෙනවා නීති ආධාර දෙපාර්තමේන්තුවට නීති ආධාර සේවකේ ඉන්න නීතිඥ වරියන්ට මාසයකට වරක් හිරගෙදරට ගිහිල්ලා හිරගෙදර සිරගත වෙලා ඉන්න කාන්තාවන්ගේ නීති ආධාර ලබාගත නොහැකියට උදව් කරන්න කියලා. ඒ ඒක හරීම අරිම උසස් ගණයේ කාන්තාවන්ට කරන උපකාරයක්. මොකද ඇත්ත වශයෙන්ම නීතිඥවරු ගාස්තු ගන්න නැත්නම් නඩුවට පෙනෙන්නේ නැහැනේ. ඉතින් ගාස්තු ගෙවන්න බැරි වෘත්තීය මට්ටමින් උදව්වක් ලබා ගත හැකි නීති ආධාර සේවක කමිෂන් සභාවේ නිලධාරිනියක් ගිහිල්ලා මාතර අධිකරණයේ හිරගෙදරට ගිහිල්ලා බලලා ඒ කාන්තාවන්ට උදව් කරන්න ලෑස්ති කළද. දැන් අපි මේ මහත්මියගේ කාලේ අපි ගිය මාසේ කරා මහරයේ වැලිකඩ බන්ධනාගාරේ කාන්තාංශයට ලොකු ප්‍රොජෙක්ට් එකක් ඒ වෙලාවේ අපි තීරණය කරා අපි මහේස්ත්‍රාත්වරුන්ගෙන් අයදීමක් කරනවා කියලා මේ හිරගෙවල් වලටත් නීති ආධාර සේවයේ නිලධාරිනිව යවලා ඒ අයගේ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කරලා උදව් දෙන්න ලෑස්ති කරනවා කියලා. ඒක තමයි මේ මේ මට විශේෂයෙන් කියන්න තියෙන්නේ අපි කරන ලොකුම සේවාවක් වෘත්තීයමය වශයෙන් සහ කාන්තාවන්ට උදව්වක් වශයෙන් සහ සමාජ සත්කාරයක් හැටියට. ඔව් එතකොට හිටපු සභාපතිතුමිය සඳහන් කරා සන්ධ්‍ය මහත්මිය දැන් මොනවද මේ වෙනකොට කෙරිච්ච දේවල් කියලා. එතකොට මේ කාන්තාවන් වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා නීතිඥ සංගමය ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන්නේ මොන වගේ සේවාවක්ද? ඔව් ඒක මෙන්න මෙහෙම කෙටියෙන් කියන්න ඕනේ. දැන් කාන්තාවන් කිව්වහම අපි මේක පටන් ගත්තේ අපි වෙනුවෙන්නේ. දැන්නේ අපි සමාජයට ගිහිල්ලා තියෙන්නේ. එතකොට අපි වෙනුවෙන් කරන දේ මෙතුමිය කිව්වා වගේ මෙතුමිය බොහොම උනන්දුවක් දක්වන ඔය පෙර කිව්ව සංකල්පෙට. මොකද ප්‍රොෆෙෂනල් එතික්ස් කියන සංකල්පෙද මෙතුමියගේ මේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරියක් ඇය යටතේ විශාල කනිෂ්ඨ නීතිඥවරියන් සංඛ්‍යාවක් ඇය බිහි කරලා තියෙනවා. ඉතින් ඒ මානසිකත්වයත් එක්ක ඇය ඒ මතේ බොහොම ඉදිරියෙන් ඉන්න කෙනෙක්. ඉතින් ඒකට කිසිම හානියක් නොවන ආකාරයට තමයි අපි සමාජයට යමක් කරන්නේ මම මුලින් කිව්වා වගේ. ඉතින් දැන් මම අවංකව ඇත්තම කියන්න ඕනේ අපේ රටේ කාන්තාවට විශේෂයෙන්ම ගැමි කාන්තාවට ඇයට නීතියෙන් තියෙන සුරක්ෂිතභාවය පිළිබඳ අවබෝධය හරි අඩුයි. ඒක ඉතාම පැහැදිලිවම කියන්න ඕන දෙයක්. ඉතින් අපි ඔය සමාජයේ කාන්තාවට යමක් කරන්න ඕනේ කියන අදහසින් අපි ඇති කරගත්ත සංකල්පයක් තියෙනවා ගැමිලියට නීති දිරිග කියලා. ඉතින් අපි යාපනයෙන් පටන් අරගෙන මේ වෙනකොට හම්බන් තොටින් ඉවර කරලා තියෙනවා. මයංගනේ ගාල් ඔය හැම තැනම ගිහිල්ලා. ඉතින් ඒ ගැන කියනකොත් දිග කතාවක් තියෙනවා. ඉතින් ඒ හැම තැනකදීම අඳුරගත්ත දේ තමයි කාන්තාවට මුලින් කිව්වගේ නීතියෙන් තියෙන සුරක්ෂිතභාවය පිළිබඳ තියෙන අවබෝධය අඩුකම. ඉතින් අපිට ලොකු උමනාවක්
ගැටලුවක් තියෙනවා. ඒ අවබෝධය අඩුකමට යමක් කරන්න අපි සූදානම්. අපි සම්පත්දායකයෝ වෙන්න සූදානම්. එතකොට දැන් ඊයේ TV වැඩසටහනක සහභාගී වෙලා මං කිව්වේ මං කිව්වට කමක් නැද්ද දන්නේ අපු සම්බන්ධ වෙන්න පුළුවන් ආකාරය. ඔව්. ශ්‍රී ලංකා කාන්තා නීතිඥ සංගමය අලුත් කඩේ කොළඹ 12. ඕනම ප්‍රශ්නයක් අපිට ලියලා එවන්න. අපි සූදානම් ඒවට උත්තර දෙන්න. අපේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරියන් ලංකාව පුරාම ඉන්නවා. ඊට අමතරව ඕනම ස්වේච්ඡා සංවිධානයක් හෝ ඕනම ආයතනයක් සූදානම් නම් කාන්තාවන් වෙනුවෙන් අපේ සම්පත්දායකත්වය ගන්න අපි ඒක දෙන්න සූදානම්. ඒක පැහැදිලිවම අපි සමාජයට කියන්න ඕනේ. ඊළඟට දැන් මෙතුමිය කලින් කිව්වා වගේ අපි දැන් බන්ධනාගාරය ඇතුළට ගිහිල්ලා තමයි මේ අවුරුද්දේ වැඩසටහන් ටික ඉවර කළේ. රට වටේම ගියා අපි අයට කළා බන්ධනාගාරය ඇතුළට ගිහිල්ලා කාන්තාවන්. දැන් අපි ඒකේ හදලා තියෙන හොඳ ප්‍රොජෙක්ට් රිපෝට් එකක්. බන්ධනාගාර ගත වෙලා ඉන්න කාන්තාවන්ට තියෙන ප්‍රශ්න හැම ආකාරයෙන් ඉඩකඩම අධිකම එතකොට අනිත් පහසුකම් සියල්ල සම්බන්ධයෙන් හදලා තියෙන රිපෝට් එක. අපි ලෑස්ති කරලා තියෙනවා මේක හෙට අධිකරණ ඇමතිතුමියට ලබා දෙන්න. දීලා අපි ඒ වෙනුවෙන් හඬක් නගන්න. ඊළඟට ඔය ඒ කටයුතු හැම කරන ගමන් සමාජයට අපෙන් විශේෂයෙන් කාන්තාවන්ට අපේ වෘත්තීය මට්ටමින් අපිට දෙන්න පුළුවන් අපේ සම්පත් දායකත්වය අපෙන් ඉල්ලනවා නම් ඕනම වෙලාවක මිතුමිය ඇතුළු දැන් මිතුමිය කිව්වා වගේ නීතිඥ කියපු හැටිය මුදල්නේ නෑ කාන්තා නීතිඥ සංගමේ එහෙම නෑ අපේ සංගමයේ සේවයක් දෙනකොට ඒ සංකල්පේ නෑ අපිට කරලා දෙන්න බැරි නම් මිතුමිය කිව්වා වගේ ලංකා පුරාම නීති ආධාර කොමිෂන් සභාවේ ශාඛා තියෙනවා ඊට අමතරව තව තවත් අවස්ථා තියෙනවා හැමදේම මේ වෙලාවේ කියන්න බෑ අපිට පුළුවන් තැනකට යොමු කරලා අපි ඒ කලයුත්ත කරලා දෙන්න ශ්‍රී ලංකා කාන්තා නීතිඥ සංගමයේ ඕනම වෙලාවක බැඳිලා ඉන්නවා අපි ඒ ගමන හෙටින් පස්සේ අධිකරණ ඇමතිතුමියත් සම්බන්ධ කරගෙනම යන්න දැඩිසේ සූදානම් කරලා තියෙනවා ඒ අවශ්‍ය සහය අපි ඇගෙන් අයත් නීතිඥවරියක් නිසා අපිට හයියක් ශක්තියක් වෙන්න කියලා ඉල්ලන්න අපි හිට සූදානම් ඉන්නේ. ඔව් නීතිඥවරියන් දෙදෙනෙක් සමග කෙරෙන මේ කතාබහ හරිම අපූර්වයි. තවදුරටත් අපි ඉදිරියට රැගෙන යන්නට සූදානම් මේ කෙටි විරාමයෙන් අනුතුරු. ග්‍රාමීණ අනුතුරු ඔබ නැවතත් වනිතාවරණ සමගින් එකතු වෙන්නේ අපි කතා බහ කරමින් සිටියේ ශ්‍රී ලංකා කාන්තා නීතිඥ සංගමයේ වර්තමාන සභාපතිතුමිය සහ හිටපු සභාපතිතුමියත් සමගින්. බර්නි මහත්මිය එතකොට ඔබතුමිය සඳහන් කරා විරාමයට පෙර අතුරුව මේ බන්ධනාගාර ආශ්‍රිතව කෙරෙන ව්‍යාපෘතීන් ගැන. එතකොට බන්ධනාගාරයේ ඇතුළේදී ඔවුන්ට ඇතිවිය යුතු පහසුකම් සහ ඔවුන් ගෙවන ජීවිත රටාව ගැන ඔබතුමියන්ලා හොයලා බලනවා. දැන් යම්කිසි දඩුවම් කාලයක් නිම කරලා ඔවුන් කාන්තාවන් නැවත සමාජයට ආවට පස්සේ ඔවුන් හරියාකාරව සමාජගත විය යුතු ආකාරය එහිදී පැහැදිලි කිරීමක් වෙනවද? ඇත්ත වශයෙන්ම නැහැ. බන්ධනාගාරයේ ඇතුලේ ඒ කාන්තා සිරකාරියන්ව රඳවාගෙන පාලනය කරන නිලධාරිනිය අවසාන දේශනය කරා. ඇය ප්‍රකාශ කරපු ආකාරයට බන්ධනාගාරය තුල ඒ සමාජයට නැවත මූණ දීමට මානසිකව ඔවුන්ව හදන තත්වයක වැඩසටහනක් නැහැ. ඒ ඒ එක උදාහරණයක් පමණක් කිව්වා අධ්‍යාපන කටයුතු විතරක් සලස්ස ගන්න ලෑස්ති කරලා තියෙනවා. ඒ අනුව උපාධිධාරීන් එක්කෙනෙක් දෙන්නේ බිහි වෙලා තියෙනවා මිනිමැරුම් නඩුවලට දඬුවම් ලැබපු අය. ඒ ඇරෙන්න ඇය දුන්න අපිට ලොකු අඩුපාඩු ලිස්ට් එකක්. ඒක යන තමයි මේ සභාපතිනිය කිව්වේ අපිට ප්‍රොජෙක්ට් එකක් හදලා දෙන්න. මෙතන පැයක් දෙකකට අපි මේ දේශනයක් කරාට බෑ. මේ අය එළියට ගියාම නැවත පුනරුත්ථාපනයක් නෙමෙයි ඒක. මානසිකව යහපත් කාන්තාවක් හැටියට නැවත වැරද්දක් කරලා හිරගෙට නොයෙන්න මානසිකත්වය හදන්නේ කොහොමද කියලා. ඒ தத்துவය පිළිබඳව කළ යුතු උපදේශන සහ අවශ්‍ය හිරගේ තුලම කරන්න පුළුවන් අවශ්‍යතා පිළිබඳ අපිට ප්‍රොජෙක්ට් එකක් රිපෝට් එකක් හදලා දෙනවා කියලා කිව්වා. ඇත්ත වශයෙන්ම ඒ தத்துவෙට උදව්වකට අපිට යන්න බෑ. හේතුව අපි සීමා සහිත ෆ්‍රේම් එකක් ඇතුලේ වැඩ කරන කට්ටියක්. ඒතුළේ ඒකට මේ රජය මුල් වෙලා තමයි මේ වගේ දේවල් වලට ප්‍රතිකාර කරන්න ඕනේ. දැන් ඇත්ත වශයෙන්ම දැන් කාන්තාවක් හැටියට වනිතා අයිතිය ගැන වර්ණනාව ගැන අපි කියද්දී වනිතාවද ඉන්නේ කොහෙද කියන එක ලොකු ප්‍රශ්නයක්. මම මේ ගිය සතියේ දෙරණ මේ වැඩසටහනකට මට කතා කරා මේ ස්ට්‍රීට් ප්‍රොස්ටිටියුෂන් ගැන. ඒ කියන්නේ වීදිවල තියෙන වීදි ගණිකාවන් ගැන. දැන් අපේ රටේ අද
ගණිකා වාස පනතක් කියලා එකක් තියෙනවා ගණිකා වෘත්තියේ නීත්‍යානුකූලගත කළ නැහැ. ගණිකාවන් හැටියට ජීවිකාව ගෙවලා හම්බ කරගන්න ගණනාම කාන්තාවන් ඒ ඉක්මනින් මුදල් හෙවීමේ පරමාර්ථයෙන් යෙදිලා ඉන්න බව අපිට පේනවා අධිකරණයේදී බලනකොට. ගණිකාවන් ගේනවා සමාජ රෝග වාර්තාවක් ඇඳවනවා රිමාන්ඩ් කරනවා ආපහු එළියට ගිහිලා ආයෙ අර ගණිකා වෘත්තියටම එයා යෙදෙනවා. මේගොල්ල මේ අයව යහපත් සමාජ තත්ත්වයට ගේන්නේ කොහොමද කියන්න කිසිදු ප්‍රතිකර්මයක් මේ සමාජය තුල නැහැ. දැන් ඒ දෙරණ ස්ට්‍රීට් ප්‍රොස්ටිටියුෂන් ගැන කියද්දි මම දන්නේ දෙරණ මාත් එක තරහ වෙයිද කියලා. මම කිව්වා අපි දකින්නේ සුපර් ස්ටාර්ස්, ලිටල් ස්ටාර්ස්, ඒ වගේ මියුසිකල් සම්දර්ශන වගේ දේවල් ඇර මේ වගේ පිළියම් සඳහා කාන්තාවන්ට කරන වෙන වැඩසටහන් වැඩිපුර තිබිය යුතුයි කියන යෝජනාවකුත් මම ගෙනාවා. හේතුව අද කාන්තාව දන්නේ නැහැ ලංකාවේ තියෙනවා ගෘහස්ත ප්‍රචණ්ඩත්ව නීතිය කියලා එකක්. පනතක් පාස් කරලා තියෙනවා. ඒ ගෘහස්ප්‍රචණ්ඩත්ව පනත යටතේ දැන් බීමත්ව ඇවිල්ලා පහර දීලා කොණ්ඩේ කපලා ගෙදර ඉන්න කාන්තාව උයපු වේවා බිම පොලේ ගහලා ළමයින්ට ගහලා ගෙදර මහ ව්‍යසනයක් කරන පුරුෂයෝ ඉන්නවා. ඒ අයගේ වෙන සමාජ ප්‍රශ්න විසඳන්නෙත් කාන්තාවට පහර දීලා. අද කාන්තාවකට ගහන්න බෑ. ඒ නිසා ඒ හිංසනයට ලක්වෙන කාන්තාවට ඒ පනත යටතේ නීතිඥවරියක් හම්බුනහම ඇයට උපදෙස් එක දුන්නහම පොලිසියට ඒක පැමිණිලි කරලා පොලිස් පිටපත්තික අරගෙන පෙත්සමකුයි දිරුම් පෙත්සමකුයි හදලා නීතිඥවරයා මාර්ගයෙන් හෝ පොලිසිය මාර්ගයෙන් උසාවියට ඉදිරිපත් කළා. කූඩු සාක්ෂි කූඩුවට නැගලා සාක්ෂියක් දීලා තනි ඒකපාක්ෂිකව තීන්දුවක් ගන්න පුළුවන් ඒ පුරුෂයා ගෙදරටම වළක්වලා වසරක කාලයකට තාවකාලික නියෝගයක් නිකුත් කරනවා. අතුරු තහනම් නියෝගයක්. ඒ අතුරු තහනම් නියෝගය අනුව සමහර තාත්තලා ඉන්නවා පාසලට ගිහිල්ලා ළමයින්ට කරදර කරන. ළමයි මානසික වැටිලා. ඒ වගේ අයට අතුරු තහනම් නියෝගයක් දෙනවා ගරු මහේස්ත්‍රාත්තුමිය විසින්. මහේස්ත්‍රාත්තුමා හෝ තුමිය විසින් එම අධිකරණයේ වසරක් තහනම් ඔහුට නිවසට යන්න. ළමයින්ට බලපෑම් කරන්න තහනම්. ඊළඟට අපිට තියෙනවා නඩත්තු ආඥා පනතක්. දැන් ගෙදරට රුපියල් 10ක් 15ක් අතර දීලා තමන් ගිහිල්ලා හොඳට බීල වියදම් කරන පුරුෂයෝ ඉන්නවා. ඒගොල්ලන් වගේ අය අර ළමයින්ට කෑම දෙන්න නැතුව කිරි ටිකක් දෙන්න නැතුව අම්මා ගෙදරට වෙලා බලාගෙන ඉන්නවා ආරක්ෂාවක් කරන්න නැති ගැහැණු අය. නඩත්තු ආඥා පනත යටතේ අද ඕනම කාන්තාවකට උසාවියට ගිහිල්ලා පුරුෂයා උපයන ඉපයීමට සාධාරණ ප්‍රමාණයක් නඩත්තු ලබා ගන්න පුළුවන්. දරුවන්ට නඩත්තු ලබා ගන්න පුළුවන්. ඊළඟට වැඩිහිටි දෙමව්පියන්ට සලකන්නේ නැත්නම් ඒවට උදව් කරගන්න වැඩිහිටි ආරක්ෂණ පනත් තියෙනවා. ඒ වගේ පනත් ගණනාවක් එළියට ඇවිල්ලා තියෙනවා. දැන් අපේ රටේ බර්නි මහත්මිය පුංචි බාධා කිරීමක් කරනවා. තවත් කෙටි විරාමයකට යොමු වන්නට අපිට සූදානම්ින් ඉන්නේ. නීතිය සම්බන්ධයෙන් ඔබ නොදත් තවත් බොහෝ දේ ගැන ඔබ දැනුවත් කරන්නට සූදානම් අපි මේ කෙටි විරාමයෙන් අනතුරුව. විරාමෙන් අනතුරු ඔබ නැවතත් වනිතා වරුණ සමගින් එකතු වෙන්නේ. අපි කතා බහ කරමින් හිටියේ ශ්‍රී ලංකා කාන්තා නීතිඥ සංගමයේ සභාපතිතුමිය සහ හිටපු සභාපතිතුමියත් එක්ක. සභාපතිතුමිය මට කියන්න, දැන් අද වෙනකොට ලංකාවේ වැඩිම විදේශ විනිමයක් උපයන්නේ කාන්තාව පිටරට ගිහිල්ලා. හැබැයි ඒ අතින් රට සංවර්ධනය වෙනකොට ඔවුන්ගේ ඒ විදේශගත වන කාන්තාවගේ පවුල් පසුබිම හරි ඛේදනීයයි. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඇත්තටම දැන් ඕක ලොකු සමාජ ප්‍රශ්නයක්නේ. ඕක ගැන දැන් ඔය කාන්තාවන් විදේශගත වෙන්න පටන් ගත්තු කාලේ ඉඳලාම ලොකු කතිකාවතක් තිබ්බා. ඉතින් ඒක ඇත්තටම ඒකෙන් සමාජයට යම් වෙන හානියක් තියෙනවා නම් අපිට පුළුවන් හඬක් නැගීම පමණයි. ඒකට අවශ්‍ය යහපත් ප්‍රතිකර්මයේ නියම විදියට දෙන්න පුළුවන් රජයකට. ඉතින් රජය ඇත්තෙන් විශේෂයෙන්ම කියන්න ඕනේ විදේශ සේවා නියුක්ති කියන්නේ විදේශ කාර්යාංශයේ ලොකු අධ්‍යයනයකින් පස්සේ ක්‍රමයක් හඳුන්වා දීලා තියෙනවා. දැන් විශේෂයෙන් කාන්තාවක් විදේශගත වෙනකොට සංවර්ධන නිලධාරිනීන් සංවර්ධන නිලධාරී කියලා තනතුරක් හඳුන්වා දීලා ඒ කාර්යාංශය යටතේ තමයි මං දන්න විදිහට උන් සේවය කරන්නේ.
පවුල් පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනේ කාර්යාංශයට. ඒක සලකා බලලා මේ විදේශගත වෙන කාන්තාවට පවුලේ කුඩා දරුවන් නැද්ද? ඇය රැකවරණය කළ යුතු දරුවන් සිටින මවක්ද නැද්ද? පවුලේ තත්ත්වය ගැන ඇය විදේශගත වීම සුදුසුද නැද්ද කියන එක සංවර්ධ නිලධාරී මහත්මයා තහවුරු කිරීමෙන් අනතුරුව තමයි ඉතින් ඒක ඇත්තටම හොඳ ක්‍රියාදාමයක්. නමුත් අවාසනාවකට වෙලා තියෙන්නේ දැන් අපි පුද්ගලිකව මම අධිකරණයේ සේවය කරනකොට දකින දෙයක් තමයි හරියට මේ අත්අඩංගුවටපත් වෙනවා ව්‍යාජ පවුල් පසුබිම් වාර්තාවල් දෙනවා ව්‍යාජේවා. ඒ කියන්නේ එක සංවර්ධන නිලධාරීතුමා දන්නෙත් නැහැ වෙන ක්‍රමේ. එහෙම නැත්නම් සංවර්ධන නිලධාරී වෙන වෙන අයිතු බලපෑම් වලට යටත් වෙලා ඒක ව්‍යාජ බොරු වාර්තා හදලා දෙනවා. ඉතින් ඇත්තටම දැන් මේ මෑතකදී මමත් මෑතකදී නඩුවක් කරා මේ කාන්තාවන් 13 දෙනෙකුගේ හරි 23 දෙනෙකුගේ ඉතර සිස්ටම් එක ඇතුළට පරිගණකය තුළට ඒ දත් ඇතුළත් කළා. ඉතින් හරි ඛේදනීය තත්ත්වයක් මේවා. ඉතින් ඇත්තටම අපිට අවංක උවමනාවක් තියෙන්න ඕනේ. මොකද සමාජයට ඩැමේජ් පරිහානියක් තියෙනවා කියන එක දන්නවනේ. දැන් තව දෙයක් කතා කරොත් දැන් කාන්තාවක් විදේශගත වෙන මගේ ළඟට එන හැගින් මං අහලා තියෙනවා වැටුප රුපියල් 50000ක් ඉක්මවන්නේ නැහැ. 45000ත් 50000ත් අතර තමයි ওই ගෘහ සේවිකා හෝ වේවා ගොඩක් දුරට තියෙන්නේ. ඉතින් ඇත්තටම කාන්තාවකට උවමනාවක් තියෙනවා නම් මේ රටේ ඕන තරම් අවස්ථාව තියෙනවා. හැමෝටම වෘත්තීය මට්ටමට ඉන්න බෑ. හැමෝටම එළියට බහැලා ගිල රස්සාව කරන්නත් බෑ. මුත් ගේ නිවස තුල ඉඳගෙන රුපියල් 50000ක් 45000ක් දරුවන්ගේ වැඩ කටයුතු සියල්ල කරන අතර කරන්න ස්වන්රැකිය. දැන් ඔබතුමීම දන්නවනේ ලංකාවේ දැන් බියුටි මොනවාද මේ රූපලාවන්‍යට ඇහි බඹ දෙකක් ගෙදර ඉඳලා ලස්සනට සකස් කරලා දුන්නත් රුපියල් 250 300ක් හොයන්න පුළුවන්. එතකොට දැන් වගේ ඉස්සර වගේ නෙමෙයි දැන් ඒ රූපලාවන්‍ය වෘත්තියේ ඉගෙන ගන්න ඕන තරම් අවස්ථා තියෙනවා. මාස 6ක් මාස 3ක් පාඨමාලාවක් අද. එතකොට මැහුම් දැන් 60ක් මහන්න මොනතරම් දැන් අපි දන්නවා. අපි ඊටම අවිවේකී ජීවිත ගෙවන්නේ. අපි සෑහෙන වෙලා ගිහිල්ලා ඉන්නවා සාරි ජැකට් එකක් අර ඒකට ගන්න මුදල සහය සඳහා ගත වෙන කාලය සියල්ල බැලුවම අපි සැලකිය යුතු මුදලක් එම් දෙනවා. ඉතින් ඇත්තට මේවට ඕන තරම් අවස්ථා තියෙනවා. තමන්ට වෘත්තීය වෙනත් ආකාරයකට වෘත්තීය සුදුසුකමක් ලබාගෙන නිවස තුල ඉඳගෙන මේ යමක් හරි හම්බ කර ගැනීම හැකියි. ඉතින් ඒ නිසා මම දකින්නේ දැන් කාන්තාවන් විදේශගත වීම නොවිය යුතුයි කියන එක තැන නෙවෙයි මම ඉන්නේ. නමුත් එහෙම යන අයට ඒ රජය විසින් සම්පාදනය කරලා තියෙන ක්‍රමවේදය අනුව යනවා නම් මේ தත්ත්වය උදා වෙන්නේ නැහැ. ඒ වටත් වංචා කරලා ගිහිල්ලා අන්තිමට ගිහිල්ලා එනකොට අර හරි හම්බ කරගත්තු මුදල කබලෙන් ලිබට වැටිලා දරුවමත් පෑන්පානේට බැහැලා ස්වාමියා වෙන වෙන සම්බන්ධතා ගොඩ නගාගෙන ගිහිල්ලා අන්තිමට ඇයට උන් හිටි තැනුත් අහිමි වෙලා. ඒ කියන්නේ දැන් ඇටර්නි බලපත්‍රයක් දීලා යනවා තමන්ගේ වෙන සල්ලි බැංකුවෙන් ගන්න ස්වාමි පුරුෂයාට අවසරය දීලා. ඉතින් ඒක තේරුමක් නැහැ. දැන් ඇටර්නි බලපත්‍රයකම සාමාන්‍යකයේ පොදු විශේෂ කියලා දෙකක් තියෙනවා. ඉතින් සාමාන්‍ය ඇටර්නි බලපත්‍රයක් දීලා ගියොත් ඒක පාවිච්චි කරලා ගෙවල් ඉඩම් විකුණන්නත් පුළුවන් ස්වාමි පුරුෂයාට. බැංකුවේ විකුණලා තියෙනවා ඒ අන්තිමට එනකොට තමන්ට අනුන්ට බරක් නැතුව ඇත්තන් කාලා නැත්තන් වැටිලා ඉන්න තීච පොල් ඇතු පළත් නැතුව ගිහිල්ලා. ඉතින් ඒවා ඇත්තට වශයෙන්ම මවක් විදිහට මන් දකින දේ තමයි තමන්ට තියෙන්න ඕනේ තමන්ගේ දරුවෝ ගැන වගකීම, තමන්ගේ පවුල ගැන වගකීම. කියන්නේ අම්මා කියන චරිතය කීයක් භූමිකා රඟපාන්න තියෙනවද ගෙවක් ඇතුලේ ඉඳගෙන. ඒ ගැන ලොකු වගකීමක් කාන්තාවකට තියෙ. එතන කඩාගෙන වැටුනොත් මුළු රට මීවර රජෙක් බිහි කරන්නේත් අම්මා කෙනෙක්නේ, හරි පාරේ ඇවපු පුතෙක්නේ. ඒ වගේ තැනකට එන්නේ තරම් වගකීමක් ඇති තන දෙයක් තමයි අම්මා කියන එක. ඉතුරු ඒවා ඔක්කොම පස්සට එන්නේ. අම්මා කියන භූමිකාව හරියට රඟපාන්න කාන්තාවකට තියෙන්න ඕනේ දැඩි අවශ්‍යතාවයක්, දැඩි ඌමනාවක්. එහෙම නැත්නම් වයසට ගිය කාලෙකට සිද්ධ වෙන්නේ තමන්ගේ අතීතය ගැන හිතලා තමන්ට වෙච්ච අඩුපාඩු තමන් විසින් තමන්ගේ ජීවිතයට කරගත්තු මේ ඩැමේජ් එක විතරක් නෙමේ තමන් විසින් සමාජගත කරපු අය සමාජයට කරන විනය ගැන දුක් විඳලා හිතින් විඳවල මැරෙන. ඉතින් අපිට හැමදාම තරුණ කාලේ නෑනේ. අපිට හැමදාම මැදිවියක් නෑ. ඉතින් ඒක නිසා මං සමාජයට දෙන පණිවිඩය විදේශගත වෙන්න අවශ්‍යම නම් ඒ ක්‍රමවේදයට අනුව තමන්ගෙන් යැපෙන තමන්ගෙන් සහනය බලාපොරොත්තු වෙන අයට හානියක් නොවන විදිහට ඒකට යන්නේ ක්‍රියාදාමයට එන්න. එහෙම නැත්තම් මේ රටේ ඕන තරම් අවස්ථාවල් තියෙනවා කාන්තාවන්ට ඔක්කොමලා ලෝයස්ලා වෙන්න ඕනේ නැහැ, ඔක්කොමලා ඩොක්ටර්ස්ලා වෙන්න ඕනේ නැහැ, එහෙම වෙන්න ඕනේ නැහැ. දැන් වෘත්තීය මට්ටම 150 ඉක්මවලා ගිහිලා තියෙන මෙතුමී කිව්වා වගේ කාන්තාවනොත් හැමෝටම මෙහෙම වෙන්නත් බෑ, ඕනෙත් නැහැ. ගෙව ගෙව ගේ ඇතුලේ ඉඳගෙන
ඕන තරන් තමන්ට දරු පවුලත් ආරක්ෂා කරගන්නකම සාර්ථක ජීවිතයක් ගන්න පුළන් ක්‍රමවේද තියෙනවා. ඉතින් මම කියන්නේ ඒක කරන්න. එතෙන්ට යන් අම්මා කියන තනතුරේ වගකීම අභිමානය රැකගෙන ජීවත් වුණොත් ඔක්කොම ප්‍රශ්න වලට උත්තරේ එතන තියෙනවා. ඔව් බර්නි මහත්මිය, දැන් යම් කිසි ආර්ථික ගැටලුවක් නිසා ඒ වගේ විදේශගත වන පිරිස අතරේ අපේ සමහර කාන්තාවන් එනවා තාමත් මේ හරීම සාම්ප්‍රදායික විදියට ගෙදෙට්ට වෙලා බත්තම්බ තම්බ ඉන්නවා. සැමියා කීයක් හරි හොයලා ගෙනත් දෙනකම් බලාගෙන ඉන්න පිරිසකුත් මේ අපේ සමාජය අතර ඉන්නවා. ඉතින් ඒ අය කාලය ගත කරන්න ගෙදර උයලා පිහලේ වරුණාට පස්සේ යම් කාල හෝරාවක් තියෙනවානේ. දැන් බොහෝ දෙනෙක් ඒ නිසා ඒ කාලය සමාජ ජාල මාධ්‍ය ඔස්සේ මේ ගත කරන්නට හුරු වෙලා තියෙනවා. ඒ අනුව ඇතිවන ගැටලුත් තියෙනවා. ඒ ගැන හොඳටම දන්න පිරිසක් තමයි මේ නීතිඥවරු කියලා කියන්නේ. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඇත්ත වශයෙන්ම ලංකාවට අලුත් දෙයකුත් නෙමෙයි, නමුත් අලුත් නොවන දෙයකුත් නෙමෙයි. සමාජ ජාලා, ඒ කියන්නේ අපි කියමුකෝ ෆේස්බුක් කියලා, මේ ෆේස්බුක් සහ මේ මේ අතේ තියෙන තමා අතේ තියෙන සෙල්ෆෝන් එකෙන් යවන පණිවිඩ සහ ඒවා වලට එවන පණිවිඩ වලට රැවටිලා මේ කාන්තාව වැටෙන කරදර. දැන් අපි ඇත්ත වශයෙන්ම දික්කසාද නඩු නඩත්තු නඩු වැඩිපුරම දික්කසාද නඩු දාන්න එන ඒවා වල 4-3ක් විතර තියෙනවා. මේ කසාදය කැඩිලා දික්කසාදකට යන්නේ මේ සමාජ ජාලා ඔස්සේ, ෆේස්බුක් ඔස්සේ ඇති කරගත්ත සම්බන්ධකම් උඩ. නඩු උදාහරණ කිව්වොත් ගණනාවක් කියන්න පුළුවන්. ඒ ස්වාමි පුරුෂයාට ඒ වගේ දෙයක් හවු වුණාම ඒ සමාජ ජාලාවල් ඔස්සේ, ෆේස්බුක් ඔස්සේ පරණ මිතුරොත් සමග සාකච්ඡා කරලා අහු වෙලා, නන්නාඳුනන පුද්ගලයොත් සමග කතා බහ කරලා, දරුවෝ පාසල් ඇවලා ස්වාමි පුරුෂයා රැකියාවට ගියාට පස්සේ ගෙදර ඉන්නකොට වැඩක් නැහැ, එක්කෝ ටීවී එකක් දිහා බලාගෙන ඉන්නවා, එහෙම නැත්තම් ෆේස්බුක් උදේ නැගිටින්නේ මේ SMS අරගෙන බාත්රූම් එකට යන්නේ SMS ගා. මේ සිස්ටම් එක ඉතාම නරක විදිහට ලංකාවේ සමාජගත වෙලා තියෙනවා. දැන් මං හිතන්නේ ආසියාවේ වැඩිම සෙල්ෆෝන් පාවිච්චි කරන රට ලංකාව වෙන්න ඕනේ. පොල් කඩන මිනිස්සුන්ටත් සෙල්ෆෝන් එකක් තියෙනවා. ඒ තරමට සෙල්ෆෝන් භාවිතාව වැඩි වෙලා තියෙනවා.